තල සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ 6 වසර ගණිතයේ පෙළ පොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක. ඉතින් ඔය පොතේ ඔයගොල්ලොත් එක්ක අද කතා කරන්න තියෙන්නේ ඔයාලගේ පෙළ පොතේ පළවෙනි පාඩම වෘත්ත කියන පාඩම තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මීට ඉහතදී ඔයගොල්ලෝගේ මේ පොළ පොත සම්පූර්ණයෙන්ම මම ආවරණය කරලා තියෙනවා. ඉතින් නමුත් සමහර දරුව කියලා දෙනවා නැවත මේ පාඩම් ටික අපිට කරලා දුන්නා නම් ටිකක් හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඒකට විසඳුමක් වශයෙන් තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඉදිරියටත් මේ තියෙන පාඩම් වල නිකන් රිවිෂන් එකක් විදිහට නිය පුනරීක්ෂණයක් විදිහට නැවත මතක් කිරීමක් වශයෙන් ඔයගොල්ලොත් එක්ක මම ඉදිරියට මේ පාඩම් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය පුතේ ඔයගොල්ලොන්ට මතක් කරනවා ඔයගොල්ලොන්ගේ 6 වසරේ යාළුවවත් මේකට සම්බන්ධ කරගන්න. ඒ වගේම තමා ඔයා මේ channel එකේ මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් ඔය පුතේ යටින් තියෙනවා डिस्क्रिप्शन के मन दाला लिंक है का मैं पढ़ान सीएल लगे में होया के वो थे लपोते संपूर्ण पढ़ान सीएल में विशिष्ट पहामा आवर ने वन पारी दी सीएर में करकु वीडियो टिको आड़ बालान्द पुलवांग ये वीडियो जिल्ला बालान्द මේ පාඩම් කරේන අතරතුර ඒ කියන්නේ මේකේ යම් කිසි දෙයක් ඔයාලට නොතේරුණා නම් මේ වීඩියෝ එක බලන්න බලපුවාම ඒ කියන්නේ ඒක තාම සරල විදියට තමයි ඒ ටික කරලා තියෙන්නේ. ඉතින් ඒක බලලත් ඔයාලට නොතේරුණා නම් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා යට තියෙන කමෙන්ට් දාන තීරුවට ගිහිල්ලා ඔයාට ඇතිවිච්ච ගැටලුව මොකද්ද කියලා මට ඉදිරිපත් කරන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට දැන් පුළුවන් මගේ WhatsApp සමූහය තියෙනවා ඒකේ group එකට join වෙන්න පුළුවන්. ඒකේ link එකත් යටින් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා join වෙලා ඔයගොල්ලොන්ට පුළුවන් ඔයාට මේ විෂය සම්බන්ධයෙන් ඇතිවිච්ච ඕනම ගැටලුවක් ඔයාට ඒකේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව කිසිම දෙයක් බාහිර කිසිම දෙයක් ඒක ෂෙයා කරන්න හදන්න එපා. ඉතින් ඒක අනිත් අයට ගැටලුවක් වෙන නිසා තමයි මම මේ විදිහට කියන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ විෂය කරුණු සම්බන්ධයෙන් ඇති වෙන ඕනම ගැටලුවක් ඔයගොල්ලන්ට ඒ විදිහට මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් YouTube එකේ ඕනතරම් videos තියෙනවා. ඉතින් නමුත් ඔයගොල්ලන්ට ඇති වෙන ගැටලු සාකච්ඡා කරගන්න ඒකේ අවස්ථාවක් නැහැනේ. ඒ කියන්නේ online class එක වගේ ඔයගොල්ලන්ට ගැටලු සාකච්ඡා කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ video එකත් බලන්නේ කරලා ඉවරුණාට පස්සේ නිසා ඔයගොල්ලන්ට ඇති වෙන ගැටලු විසඳගන්න තමයි මම ඔයගොල්ලන්ට මේ අවස්ථාවල් ලබා දීලා තියෙන්නේ. ඉතින් comment එකක් විදියට හරි නැත්නම් ඔයගොල්ලන්ට WhatsApp එකට ගිහිල්ලා ඒකේ message එකක් විදියට හරි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට ඇතිවෙච්ච ගැටලුව මාත් එක්ක සාකච්ඡා කරගන්න. ඉතින් ඔයගේ මේ විදියට ඔයාලගේ ගැටලු share කරගන්න පුළුවන් මාත් එක්ක. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යන් ඔයාලගේ පෙළ පොතේ පළවෙනි පාඩම වෘත්ත කියන පාඩමට. වෘත්තාකාර හැඩය ඇති දම්පාට කාඩ් පතක රූපයක් මෙහි දැක්වෙනවා. දම්පාට කාඩ් එකකින් ඔන්න රවුමක් කපලා තියෙනවා. ඔන්න ඕකට තමයි වෘත්තය කියන්නේ. මොකද්ද? රවුම් හැඩයට කියන වෘත්තයක් කියලා. තේරුණාද? හරි වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු කීපයක් රූපයේ දැක්වෙනවා. මොකද්ද? ගෙදර ඕන තරම් જાති තියෙනවා. මොකද වෘත්තාකාර හැඩති බලන්න. CD තියෙනවද? ළමයිගේ වල වල තියෙනවා. ප්ලේයර් තියෙනවා. CD ප්ලේයර්. CD ප්ලේයර් නෙවෙයි DVD තියෙන්නේ නේද? CD player නෑ සර් දැන් තියෙන්නේ DVD player. සමහරු කියයි Blu-ray player කියලා නේ. ආ හරි. හරි ඒ උනාට මේ පොත නිර්මාණය කරන කාලේ දීලා තියෙන්නේ CD. එහෙම කියලා හිතාගෙන බලන්න CD එක රූපයක් ඔයගොල්ලොන්ට දීලා තියෙනවා. හරිද? දැන් කියන්න එපා දම් පාට නෑනේ. ඈ දම් පාට නෑනේ කියලා කියන්න එපා. ඇයි ඒ? නෑ අපේ ගෙදර තියෙන්නේ DVD. එහෙම ඒක දම් පාටයි. සුදු පාට නෑ. එහෙම කියලා කියයි නෑ. එහෙම නෑ. හරිද? CD එක රූපයක් දීලා තියෙනවා හරිද? හරි. ඊට පස්සේ තියෙනවා වෘත්තාකාර හැඩයට මොකද්ද? ඔරල ඕසුව, විත්ති ඔරල ඕසුව බලන්න. වෘත්තාකාර හැඩ තියෙන නේද? ඔව්. අපේ ඊතර නැති දෙයක කොටු එකක්. එහෙමද? එහෙම කියන්නේ. එපා රවුම් ඔරල ඕසුව දැකලා තියෙනවානේ. හරි. ඊගාට තියෙන මොකද්ද මේ? ඈ? රවුම් වාදනයක්ද? හරි. ඒ වගේ එකක් තමයි මට නම් පේන්නේ. අපි කියමුකෝ හරවාරක් හරි ගමන්නේ කියලා. හරි. ඒකත් කමන්නේ. ඊට පස්සේ තියෙනවා ටීන්. ටීන් එකක් කිරිටින් ඈ මිල්ක් මේට් ටින් 17 එහෙම ටින් වර්ග දන්නවනේ
නෙස්ටමෝල් ටින් ඇන්කර් ටින් නෑ අපේ දිහාට ගියේ පැකට් ටින් ගේ නෑ එහෙමද එහෙම කියන්නේ වා හරි ඔන්න ඔයාගේ රවුම් හැඩය තියෙන ඕනම දෙයක් ඔයගොල්ලෝන්ගේ ගෙවල් වල ඕන තරම් බලා ගන්න පුළුවන් නේද ඊටමතර ඔයා බාස්කට් වල පියන් බාස්කට් වල පියන් ඩස්බින් එකක් තියෙනවා ඩස්බින් එක ඩස්බින් එක දන්නවද ඩස්බින් තියෙනවා ඊළඟට වට්ටි නෑ මම කියන්නේ ඒ පන් වට්ටි නෙමෙයි රවුම් ප්ලාස්ටික් වට්ටි මල් වට්ටි රවුම්ද නැද්ද රවුම් බෝතල් වල මුඩි රවුම්ද නැද්ද රවුම් හරි තව මොනවද තියෙන්නේ ඕන තරම් ඔය වගේ જાති තියෙනවා හරි ඊළඟට තියෙනවා එකේ එක අභ්‍යාසය පහත සඳහන් දෙය අතර වෘත්තාකාර හැඩය දැකී වස්තු තෝරා ලියන්න බලන්නකෝ අප්පා ආනද ආති නේ ආයවදල මේකෙන් ආන්න ඕනේ જાත් දෙවවා හරි බලන්න ගණිත පෙළපත රවුම්ද රවුම්ද නෑනේ පෙළපත රවුම්ද ඔයාලගේ පෙළපත දැන් රවුම්ද නෑනේ කොටු හැඩති හරි එහෙනම් එක ගන්න බෑ රබාන රබාන කොටු හැඩතිද නෑ රවුම් හැඩති එහෙනම් රබාන ගන්න පුළුවන්ද වෙයිද පුළුවන් රබාන කියන්නේ එහෙනම් වෘත්තාකාර හැඩති වස්තුවක් හරි ඊළඟට ක්‍රිකට් පිත්ත රවුම්ද නෑ 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 ඊළඟට පෙනේරය ඔන්න ඔය එන්නේ මොන තරම් જાති පෙනේරය ගෙදර තියනද පිටිහලන්නේ පිටිහලන එක පෙනේරේ කියපුවම සමහර ළමයි උඩ බිම බලලා පෙනේරේ දැකලා නෑ අම්මගෙන් ගිහලා අහන්න අම්මේ කොහොම පෙනේරේ එතකොට කියයි පෙනේරේ මොකද්ද කියලා හරි ඊළඟට පෙනේරේ ගිහින් බලන්න රවුම් ගෙදර ගිහලා බලන්න රවුම් හැඩති පෙනේරේ හරි කුල්ල කුළු තියනවා දැන් ගෙවල් වල දැකලා නැතුව ඇති ඈ කුල්ල ඔයාලා ඉතින් ෆෝන් එකේම ඉන්න ඩිජිටල් කරන්නේ වෙලානේ තියෙන්නේ ෆෝන් එකේ ගහලා බලන්න කුල්ල කියලා එතකොට එනවා කුල්ල මෙහෙම මෙහෙම ඉස්සර වී පොලන්නේ හාල් පොලන්නේ ඒකෙන් හරි ඊළඟට වාහනයේ සුක්කානම වාහනේ සුක්කානම රවුම්ද නැද්ද රවුම් වෘත්තාකාර හැඩතිද වෘත්තාකාර කොටු හැඩයට නැන්නේ ඔහොම ඔහොම කරනවද නැන්නේ ඔහොමම නෑ ඒව නෑ රවුම් හැඩති හරි එහෙනම් ඒක වෘත්තාකාර හැඩති හරි ඊගාඩ දෙසේන වාහනේ රෝදේ වාහනේ රෝදේ රවුම්ද නැද්ද රවුම් වෘත්තාකාර හැඩති තේ හැන්ද රවුම්ද නැද්ද ඔවුලු තේ හැන්ද රවුම්ද ඈ රවුම්ද නෑ ඒකේ අඬවුත් තියනනේ රවුම් නෑ වැරදි එක ගන්න බෑ කලේ කලේ රවුම්ද නැද්ද ඕ මෙහෙමයි කලේ කට කියලා කිව්වනම් වෘත්තාකාර හැඩති කියලා ගන්න පුළුවන් නැත්නම් කලේ මොකද්ද ගෝලාකාර හැඩති ගෝලයක් වගේ යට ගෝලයක් වගේ නේද කලේ කට කියලා කිව්වනම් වෘත්තාකාර හැඩති ඒක හරි හරිද නැද්ද හරි හැබැයි මේ විදිහට අපි කලේ ගන්න පුළුවන්ද කලේ ගන්න බෑ ඇයි බැරි ගෝලයක්නේ ගෝල හැඩති මේ මේක කිව්වනම් කලේ කට කියලා කිව්වනම් පුළුවන්ද වෙයිද පුළුවන් හරි යන්න එහා පැත්තට ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම අඳින්න පුළුවන්ද වෙයිද පුළුවන් පුළුවන් ඕන තරම් ඇඳද හරි බලන්න වෘත්තාකාර හැඩයේ සහිත ද්‍රව්‍ය කීපයක් භාවිතයෙන් වෘත්තාකාර හැඩය අඳින ආකාරය පහත දැක්වේ ඒ හොඳින් නිරීක්ෂණය කර පහත ක්‍රියාකාරී වෙමින් නිරත වෙන්න ඕන සීඩී එක තියලා රවුමක් අඳිනවා කෝපයක් අනිත් පැත්තේ තියලා තනිනවා තව මොකද මේ මුද්දක්ද කොහෙද තියලා අදිනවා බලන්න මොකද්ද මේ කියන්නේ ක්‍රියාකාරකම එක රුපියල් 2100ක් කෝපයක් සහ පීරිසයක් සපයා ගන්න මෙම එක් එක් දෑ භාවිතයේ වෘත්තාකාර හැඩය බඳින්න අඳින්න පුළුවන් දෙයිද පුළුවන් වෘත්තාකාර හැඩය ඇති වෙනත් ද්‍රව්‍ය කීපයක්ද භාවිතා කරමින් වෘත්තාකාර හැඩය බඳින්න අඳින්න ඔය නිකන් ඉන්නකොට කරන්න තියෙන જાති කරන්න ඕනේමද පහවදර වගේ දැනුම් මට්ටමක තියෙන දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔය ටික කරන්නම වෙනවා ඇයි වෘත්තය දන්නේ වෘත්තය දන්නේ නැතුව පුළුවන් ඉස්සරහට යන්න අනිවාර්යෙන් වෘත්තය ඕනේමයි හරි ඊයේ ක්‍රියාකාරකමේදී රුපියල් 2100 භාවිත කර අඳින ලද රූපයේ මෙහි දැක්වේ එබඳු රූපයක් ඇති සම්පූර්ණ වක්‍ර රේඛාව වෘත්තයක් ලෙස හැඳින්නේ රවුමට ඇඳනම් ඒක වක්‍රයි නම් මේම රවුමට ඇඳලා තියෙන සම්පූර්ණ වක්‍ර රේඛාවට මේක වක්‍ර රේඛාවක් ඒක සම්පූර්ණයෙන්ම වට වෙලා නම් මෙන්න මේ වගේ හැඩයකට කියනවා අපි වෘත්තයක් කියලා හරි ඊයේ ක්‍රියාකාරකමේදී ඇඳ ඇති ඇති සෝරි ඊයේ ක්‍රියාකාරකමේදී ඇති වෘත්ත ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් බව නිරීක්ෂණය කරන්න ඔව් නේනි පියන එක වගේ මේ කියන්නේ මැටි කෝප් එකකින් හරි මේ පීරිසි කෝප් එකකින් හරි අඳින වෘත්තය වගේද කාසියෙන් අඳින එක නෑනේ ඊට වඩා ෂූටි නේ හරි ඕම ඕක තමයි කියන්නේ හරියන්න බලන්න එහා පැත්තට
ක්‍රියාකාරකම දෙක බලන්න කෝපයක් යොදාගෙන වෘත්තාකාර හැඩිත කඩදාසිය වෘත්තාකාර හැඩය කඩදාසියක අඳින්නලු ඔන්න ඇඳපු එකක් තියෙනවා බලන්න පියවර දෙක මෙම වෘත්තාකාර හැඩයේ වක්‍ර රේඛාව ඔස්සේ කැපීමෙන් වෘත්තාකාර කොටස වෙන් කරගන්න දැන් ඔබට ලැබී ඇත්තේ වෘත්තාකාර ආස්තරයකි බලන්න ලැබිලා තියෙනවා ආස්තරය සම්පූර්ණ වෘත්තයක් තියෙනවා නිල් පාට අන්න ඕකට තමයි කියන්නේ කපල වෙන් කරගත්ත වෘත්තාකාර ආස්තරය හරි එම වෘත්තාකාර ආස්තරයේ රූපේ දැක්වෙන පරිදි සමාන කොටස් දෙකකට බෙදෙනසේ නමණ්ඩලු පියවර තුනේ නමලා තියෙනවා නැමුම් රේඛාව කෝදුවක ආධාරයෙන් පැන්සලකින් ලකුණු කරන්න අර නැමිච්ච පාර තියෙනවානේ මෙහෙම නැමුවානේ මෙහෙම නැමුවාට පස්සේ ඒක මෙන්න මෙහෙම මෙහෙම අඩි රෝලා තිබ්බා කඩේලි වලින් ලකුණු කරගත්තා වෙනත් නැමුම් රේඛාවක ඔස්සේ පෙර පරිද්දෙම වෘත්තාකාරස්සේ සමාන කොටස් දෙකකට නමන්න දෙවන නැමුම් රේඛාවද පෙර පරිද්දෙම ලකුණු කරගන්න මෙවැනි තවත් නැමුම් රේඛා කීපයක් පෙර පරිද්දෙම ලකුණු කරගන්න මොකද්ද ළමයි ඒ කියන්නේ මෙහෙම නැමුවා නැමුවා ආයි දිගහැරියා දිගහැරියට පස්සේ මේ මෙහෙම නැමුම් රේඛාවක් තියනනම් මම ඊට පස්සේ කරන්නේ ඒක අඩි රූල ඔහොම තියලා මෙන්න මෙහෙම ලකුණු කරගත්තා හරිද ලකුණු කරගෙන මං ආයෙ මේක මෙහෙමත් නැමුවා මෙහෙම මේ අතට නැමුවට පස්සේ මෙන්න මෙහෙම නැමුම් රේඛාවක් එනවා ඒක දිගෙත් අඩි රූල තියලා මං ඕමම ඔන්නම මාක් කරගත්තා ඊට පස්සේ මං මෙහෙමත් නමනවා ඕන්නාව ආයෙ මෙහෙමත් නමනවා තව කෙනෙකුට බෑද මේ මෙහෙම නමන්නේ එතකොට මෙහෙමත් එනවා ඕන විදිහට නැමුව ඇඳා නැමුව ඇඳා ඕම ඒ වැඩේ කරගන්න තමයි කියන්නේ හරි එහෙම ඇඳපුවා ඔන්න බලා ගන්න පුළුවන් ඔයගොල්ලොන්ට යට තියෙනවා මෙසේ නැමුම් රේඛා සියල්ලම එකම ලක්ෂයක් හරහා යන බව නිරීක්ෂණය කරන මේ ලක්ෂයේ සිට වක්‍රධාරයේ මත පිහිටි ලක්ෂයන් කීපයකට ඇති දුර සමාන දෙයි කෝදුවක් භාවිතයෙන් බලන්න පීඩිසියයි කාසියයි අරගෙන මේ ක්‍රියාකාරකම ආයත් කරන්න බලන්න මේ සියල්ලම යන්නේ එකම ලක්ෂයක් හරහා වෙන්න මේ එකම ලක්ෂයක් හරහා තමයි යන්නේ ඕනම නැමුම් රේඛාවක් යන්නේ මේ එකම ලක්ෂයක් හරහා යනවා කියලා කියනවා ඊළඟට කියන කෝදුවක් අරගෙන මෙතන ඉඳන් මෙතනට දුර මෙතන ඉඳන් මෙතනට දුර නැත්නම් මෙහෙට දුර නැත්නම් මෙහෙට දුර මේ ලක්ෂයේ ඉඳලා මේ වක්‍ර රේඛාවට තියෙන දුර සමානද කියලා බලන්න හිතෙන්නේ මොකද්ද මේ වෘත්තයේ විතරයක් විදියට ඔයාලා කැපුවේ නැත්නම් අනිවාර්යෙන් මේ දුරවල් සමානදද සමානයි හරි ඊළඟට කියනවා මේක ලොකු කුඩා වුණා වුණොත් ඒකේ දුර ප්‍රමාණවල වෙනස් වෙනවා ඇරෙන්න ලක්ෂයක් හරහාම තමයි මේකේ ඉදි සියල්ලම යන්නේ කියන එක තමයි ඔය කාසියකුත් භාවිතයෙන් කරන්න කියලා කියන්නේ ඒකයි ඇයි වෘත්තය කුඩා වුණොත් මේ අතර තියෙන දුර ප්‍රමාණය අඩු වෙනවා ඇයි දැන් මේක පීරිසියෙන් අඳපු එක නා මේ කාසියෙන් අඳින එක මේ මෙච්චක් විතර පොඩි එකක් වෙනව නේද පොඩි එකක් වුණොත් මේ දුර ප්‍රමාණය අඩුද නැද්ද මේ දුරට වඩා අඩුයිද අඩුයි කියන එක නෙවෙයි කියන්නේ හරි බලන්න නිල් පාටින් හයිලයිට් කරලා තියෙන මොකද වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙන නැමුම් රේඛා කැපෙන තැන සිට වක්‍රධාරයේ මත ඕනෑම ලක්ෂයකට ඇති දුර එක සමාන බව මෙම ක්‍රියාකාරකමින් සනාථ වෙනවා අනිවාර්යයෙන් සනාථ වෙන්න බ ඕනේ තමයි හරි යන්න යව අතර ක්‍රියාකාරකම තුන ඕන ක්‍රියාකාරකම්මයි තියෙන්නේ හරි බලන්න කාසියක් භාවිත කරමින් අභ්‍යාස පොතේ වෘත්තයක් අදින්න වෘත්තයේ ඇතුළත x ලකුණු යොදන්න වෘත්තයේ මත තිතක් තබන්න වෘත්තයෙන් පිටින් හරි ලකුණු ඔන්න විතරේ වගේ විතරේ වගේ නේ හදාන්නේ හරි කියලා තියෙනවා වෘත්තයේ ඇතුළත x ලකුණක් දාගන්නලු වෘත්තයේ මත තිතක් තියාගන්නලු වෘත්තයෙන් පිට හරියක් දාගන්නලු හරි ඊයට ක්‍රියාකාරමේ නිරත වූ ඔබට ලැබුණු රූපයේ මෙව රූපයේ සමග සසඳා බලන්න ලෝයේ තියෙන්නේ ඔයාලා පොතේ තියෙන එක කියලා හිතන්නකෝ හරි මෙලෙස ඔබට වෘත්තයේ ඇතුළත වෘත්තයේ මත හා වෘත්තයේ පිටත පිටින් හඳුනා ගන්න පුළුවන් පුළුවන් බයිද පුළුවන්නේ ඒක සාමාන්‍ය පහවසරි ළමෙක් නෙමෙයි දෙකවසරි ළමෙක්ට කිව්වත් දන්නවා හරි බලන්න එකේ දෙක අභ්‍යාසය පහත දැක්වෙන ද්‍රව්‍ය කට්ටලයේ වෘත්ත ඇඳීමට භාවිත කළ හැකි ද්‍රව්‍ය තෝරා ඒවායේ අංක ලියන්නලු බලන්න වෘත්තයක් අඳින්න පුළුවන් අංක වෘත්තයක් අඳින්න පුළුවන් භාණ්ඩ ඔය අතරින් මොනවද ඕන් තියන පෙට්ටියක් පෙට්ටිය පුළුවන් වෘත්ත අඳින්න අනේ අපේ වගේ පුළුවන් ඒ වෘත්ත අඳින්න පුළුවන්ද බෑ බෝතලයක් තියෙනවා බෝතලෙන් පුළුවන් වෘත්තයක් අඳගන්න පුළුවන්ද බෑද බෑ ඇයි හත්තිලා ඔයගේ යට අඩිය තියෙන්නේ රවුම් අඩියක් තියෙනවා නේද තියලා බෑද ඔක මෙව කරගන්න මෙව්ව කරගන්න කිව්වේ නෑ ඒව නෙවෙයි හරි කොහොමද
බෝතලේ තිබ්බා කඩදාසියක් උඩින් යට අඩින් පුළුවන් නේ මොකද ගන්න පුළුවන් එහෙනම් 2 කියන සංඛ්‍යාව ගන්න පුළුවන් ඊට පස්සේ නට් එකක් තියෙනවා ළමයි දෙන්න නට් එක ඔන්න ඔහොමනේ තියෙන්නේ ඔන්න වැඩි හරිද හැබැයි මැද තියෙන රවුම මේකට නඩුව දාලා ඔහොම කරපන්න මේ වටෙන් බෑ වෘත්තයක් කරනගන්න හැබැයි ළමයි මේක අස්තර මේ මෙම පෑන දාලා මෙතනින් වෘත්තයක් කරනගන්න පුළුවන්ද වෙයිද පුළුවන්ද වෙයිද පුළුවන් එහෙනම් අපිට තුන්වෙනි අංකෙත් ගන්න පුළුවන් හරි ඊගාට තියෙන කේතුව ළමයි කේතුව තියෙන්නේ මේකේ අඩිය සාමාන්‍ය ඕ මොහොමද තියෙන්නේ මේ බිත්තරේ වගේ තිබුණාට මේක හොඳ රවුමට තියෙන කේතු දැකලා තියෙනවද දැකලාද ඉස්කෝලේ තියෙනවා ඔහොම බලන්න එන කේතුව හරිද ඔය කේතුව මේ විදිහට ඔහොම තිබ්බනම් මේක උඩින් ලස්සන රවුමක් අඳින්න පුළුවන් බෑද පුළුවන් හරි ඉරේසරේ පුළුවන්ද බෑ රබාණේ පුළුවන් ඊට පස්සේ තියෙනවා ප්‍රිස්මයක් තියෙනවා නේද ඒක පුළුවන්ද බෑ 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 ඒකේ රවුමක් ගෑවිලාවත් නැහැ හරි ඊට පස්සේ බලන්න දෙවැනි එක එහා පැත්තේ යන්න පහත දැක්කන රූප අතරේ වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න වෘත්ත බලන්න වෘත්ත කො 3 ඊට පස්සේ 5 ඊට පස්සේ කියද හත ගන්න පුළුවන් හරි වෘත්තාකාරයේ හැඩය ඇති රවුමේ කීපයක් සපයාගෙන ප්‍රමාණයෙන් නිකිනේකට වෙනස් වෘත්ත කීපයක් අඳින්න පුළුවන්ද වෙයිද ගන්න මොනවද තියෙන්නේ මුඩියක් ගන්න පුළුවන් රුපියල් 1000 2000 කාසිම ගත්තොත් වැඩේ කොට දා ගන්න පුළුවන් බැයිද පුළුවන් පුළුවන් අප්පා හරි මේ දැක්කන රූපයේ වෘත්තයේ ඇතුළත පිහිටින් දක්වා ඇති අක්ෂර නම් කරන වෘත්තයේ මත පිහිටිය ඇති අක්ෂරෙත් නම් කරන්න වෘත්තයෙන් පිටත අක්ෂර නම් කරන්නලු හරි අපි ඒක රූපය අඳගමු මොකද රූපේ ඔන්න රවුම දැන්දා එතන තියෙනවා B K X P O A L E හරි බලන්න මේකේ වෘත්තයේ ඇතුළත ඇතුළත තියෙන මොනවද P තියෙනවා A තියෙනවා O තියෙනවා වෘත්තයේ මත මොනවද තියෙන්නේ බලන්න වෘත්තයේ මත තියෙනවා L E X B හරිද මේ මෙහෙම කොට දාන්න ඔයාලා ලියන්න ඕනේ වෘත්තයේ මත නම් මොනවද B X E L කියලා ලියන්න ඕනේ. හරිද? වෘත්තයේ තුල නම් P A O කියලා ලියන්න ඕනේ. හරි වෘත්තයෙන් පිටත මොනවද තියෙන්නේ? K අක්ෂරය විතරයි. මෙන්න K අක්ෂරය විතරයි. හරිද? හරි හරි. හරි බලන්න මොකද්ද මේ තියෙන පහ? පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක සිට එම පුවරුවට ඊතල එල්ල කිරීමේ තරංගයේදී වෘත්තයේ මතට ඊහිස පතිත වූ මීට ලකුණු 10ක්ද වෘත්තයේ ඇතුළතට ඉහිස පතිත වූ ලකුණු 5ක්ද ලැබේ. එහෙත් වෘත්තයෙන් පිටත පතිත වූට ලකුණු නොලැබේ. මොකද නෑ. ඉහත තරගයේ සහභාගී වූ සිසුන් කණ්ඩායමක එක් එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊතල හිස පතිත වූ ස්ථාන රූපේ දැක්කේ බලන්න. ලකුණු 10 ලබාගත් සිසුව කවුරුන්ද? කවුද ලකුණු 10ක් ලබාගත ගැටි? බලන්න. එයා පැත්තේ පිටු දෙනවා ඔන්න රූපේ. වෘත්තයේ තුලට වෘත්තයේ මතට ඊහිස පතිත වෙලා තියෙන කාගේද සංජීවගේ ආය මොහාන් ඉන්නවා එච්චරයි නේද එච්චරයි ඊනසේ ලකුණු පහක් ලබාගත් සිසුව කවුද ලකුණු පහක් ගත්තේ වෘත්තයේ මතට ගහ මේ විදපු කට්ටිය වෘත්තයේ මත ඉන්නේ කවුද සුනිල් ඉන්නවා ප්‍රදීප් ඉන්නවා නෆීල් ඉන්නවා හරි ලකුණු ලබා ගැනීමට නොහැකි වූ ඒ කාටද කාටද ලකුණු ගන්න බැරිුනේ රජිතට ගන්න බැරිුණා ඇයි වෘත්තයෙන් පිටත මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු මුළු ලකුණු ගන්න කොපමණද මොහාන් මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මේ මොහාන්ට තවත් සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් දෙනවා නම් මොහාන්ට ලබාගත හැකි උපරිම මුළු ලකුණු ගන්න කීයද
මොහාන්න පුළුවන් ඒ වෘත්තේ මතරම ගෑවුවොත් තව දෙපාරක් දුන්නොත් ලකුණු කීයද දෙපාරක් ගෑවුවොත් ලකුණු 20යි මේ දැන් දාලා තියෙන ලකුණු 10ත් එක්ක ලකුණු කීයද ලකුණු 30ක් යාට ගන්න පුළුවන් හරි වෘත්ත මෝස්තර ඇඳීම ඔන්න වෘත්ත මෝස්තර ඇඳීම තියනවා ඉතින් ඕක ගැන කතා කරන්න දෙයක්ද කතා කරන්න දෙයක් නැහැ මොකද මීට ඉහෙතදී මම ඕක කතා කරලා තියෙන නිසා ඉතින් දුවේ පුතේ ඔයාලට වෘත්ත කියන පාඩමේ මහ ලොකු දෙයක් නැහැ කතා කරන්න ඉතින් වෘත්තයේ මත තුල හා පිට කියන දේවල් අඳුරගන්නයි වෘත්තයක් අඳින්නේ මොන වගේද ඊට පස්සේ වෘත්ත එදිනදා භාවිතයේදී වෘත්තාකාර හැඩය අපිට හඳුනාගන්න දකින්න ලැබෙන්නේ කොහෙද කියන එක සම්බන්ධයෙන් තමයි ඕකෙදි වැඩි හරියක් කතා කරන්න තියෙන ඉතින් කතා කරපු දේවල් වල අපහැදිලිතාවයක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් අපහැදිලිතාවයක් තිබුණොත් සද්ද නැතුව ඉන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ මම මුලින්ම කියලා තියෙනවා. හරි එහෙනම් ඊගාවට ඔයාලගේ පෙළ පොතේ දෙවනි පාඩමේ පුනරීක්ෂණ කොටසින් හම්බවන බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ පුනරීක්ෂණ වශයෙන් තමයි මේ වීඩියෝ මාලාවම කරගෙන යන්නේ. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝගේ පාඩම මීට ඉහෙතදී අපි ඉතාම සරලව කතා බහ කරලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවෝත් ඉන්නවා නම් ඒවට සම්බන්ධ කරන්න කියලා මතක් කරන ගමන් අපි දෙවනි පාඩමෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට බල මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.